ලෝකල් අමාදිනය දවසදී අපි ප්‍රධාන වශයෙන් වැඩිහිටියෝ වශයෙන් අපි දරුවන්ගේ ආරක්ෂා වෙනුවෙන් දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔවුන්ට ලබාදීම වෙනුවෙන් විශාල වැඩකොටසක් තියෙනවා. විශේෂයෙන්ම මේ දරුවන්ට අනාගතයක් ඇතිකර දීම, ඒ වගේම ඔවුන්ට හරි ගමන් මාර්ගයක් සඳහා මඟ පෙන්වීම විශේෂයෙන්ම අපි වැඩිහිටියෝ වශයෙන් තියෙනවා. මම ප්‍රශ්න කරනවා ඔබෙන්, අපිට තිබ්බ ළමා කාලය අද මෙතන මේ ඉන්න දෙමව්පියන්ට වැඩිහිටියන්ට තිබ්බ ළමා කාලය අද අපේ දරුවන්ට මේ ළමුන්ට තියෙනවද කියන ප්‍රශ්නය මම අහන්න කැමතියි. මොකද අද සම්පූර්ණයෙන් යාන්ත්‍රීකරණය වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම පුංචි කාලේ සිට දරුවන්ව එකම ඉලක්ක කරා ගමන් කිරීමේ මාර්ග ඔස්සේ තමයි දෙමව්පිය ඇතුළු වැඩිහිටියෝ හැමෝම යොමු කරන්නේ. ඔවුන්ට තියෙන නිදහස, ඔවුන්ට තියෙන ළමා කාලය, ඔවුන්ට ළමා කාලයේ විඳීමේ භුක්ති විඳීමේ අයිතිය නැති කරලා තියෙනවද කියන ප්‍රශ්නේ අපි විසින් දැනගත යුතුයි. අපි විසින් ප්‍රශ්න කරගත යුතුයි. ඒ නිසා අපි අලුතෙන් හිතිය යුතු කාලය ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම මම අධ්‍යාපන අමාත්‍යරය වශයෙන් කියනවා, ඔබ දන්නවා පුංචි කාලේ ඉඳලම මේ අපේ දරුවන්ට දෙන පීඩනය නිසා අධ්‍යාපනය ලබන්න, ඒ වගේම ශිෂ්‍යත්ව විභාගය වැනි විභාග වලට දෙන පීඩනය නිසා අද ළමයින්ගේ ළමා කාලය නැති වෙලා තියෙනවා. අදය ඇත්ත වශයෙන්ම ශිෂ්‍යත්ව විභාගය කියන්නේ ළමුන්ගේ විභාගයක් නෙමෙයි, අම්මාවුරුගේ විභාගයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි මෙතන ඉඳලා කියනවා, ඉදිරියේදී මේ ශිෂ්‍යත්ව විභාගය පිළිබඳවත් අපි නැවත සිතා බැලීමට කාලය එළඹිලා තියෙන බව වටහාගෙන අපි මේ ශිෂ්‍යත්ව විභාගය පිළිබඳවත් අවශ්‍යද නැද්ද, එහෙම නැත්නම් මේ සඳහා අපි වෙනත් ක්‍රමවේදයක් අනුගමනය කරනවද යන්න අපි අධ්‍යාපන අමාත්‍යාංශයේ කමිටුවක් දාලා තියෙනවා. විශේෂයෙන්ම ශිෂ්‍යත්ව විභාගයේ තබාගත යුත්තේ ශිෂ්‍යාධාර ලබා ගැනීමට පමණක්ද, එහෙම නැත්නම් ළමුන් ඇතුළත් කර ගැනීම සඳහා ඇතුළත් වීමේ පාසල් වලින් ඇතුළත් වීමේ විභාග පැවැත්විය යුතුද, මෙවැනි කරුණු කාරණා කෙරෙහි අපේ අවධානය යොමු වෙලා තියෙනවා. ඒ නිසා අපි ඉදිරි කාලයේ ඒ සම්බන්ධයෙන් මේ කමිටු වාර්තාව ආවට පස්සේ අපි තීරණයක් ගන්නවා ශිෂ්‍යත්ව විභාගයේ සම්බන්ධයෙන්. මොකද අපි අපේ දරුවන්ව මේ වගේ කඩේම් විභාග දාලා අපි දරුවන්ගේ ඒ ළමා කාලේ නැති කළ යුතු නැහැ. ලෝකේ දියුණුම රටවල අධ්‍යාපන ක්‍රම අධ්‍යයනය කිරීමේදී පේන්නේ ඒ රටවල් වල තියෙන අධ්‍යාපන ක්‍රමවල තියෙන තත්ත්වය බැලුවොත් මෙතරම් පීඩාවට පත් කිරීමක් දකින්න ලැබෙන්නේ නැහැ කඩේම් විභාග තුලින්. ඒ නිසා තමයි අපි 13 years of compulsory education යටතේ වසර 13ක් අඛණ්ඩව හැම දරුවෙකුටම අධ්‍යාපනය ලබා දෙද්දී අපි බලාපොරොත්තු වෙන්නේ අපස සාමාන්‍ය පෙළින් විද්‍යාව වෙන්න පුළුවන්, ගණිතය වෙන්න පුළුවන්, ඒ වගේ ප්‍රධාන විෂයන් වලින් අසමත් වුණත් අපි තවත් අලුතෙන් ප්‍රායෝගික වැඩ ලෝකයට ගැලපෙන විෂයන් 24ක් අඳුන්වා දීලා අපි ඔවුන්ටත් අද අපස උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා දෙන්න ඉදිරියේදී කටයුතු කරන්න තීරණය කරලා තියෙන්නේ. මේ தත්ත්වය අපි 2018 සිට ක්‍රියාත්මක කිරීමෙන් નિયમિતයි. අපස සාමාන්‍ය පෙළෙන් හැලෙන 120,000කට වැඩි අපේ ශිෂ්‍යාව අපි අපස උසස් පෙළ දක්වාම ගමන් කිරීමට අවස්ථාව ලබා දෙනවා. ඔවුන් කැමති ප්‍රායෝගික විෂයන් ඔස්සේ ඒ විෂයන් සමහර විට තමන්ගේ දක්ෂතාව වලට ගැලපෙන ආකාරය තෝරා ගැනීමේ හැකියාව අපි මේ විෂයන් 24ක් ඔස්සේ බලාපොරොත්තු වෙනවා කියන එකත් කියන්න ඕනේ. ඒ සඳහා අපි මෙවර අයවැයෙන් වැඩිපුර මුදල් ප්‍රමාණයක් වෙන් කරගන්නවා. මේ පාසල් වල 120,000කට වැඩිපුර ළමුන් ඇතුළත් කර ගැනීම සඳහා ඉඩ පාසුකම් ලබා දීමයි. ඒ නිසා අපි ළමා කාලයේදී ළමා මනසට හොඳ සිතුවිලි ඇති කරන්න ඕනේ. නිදා සිතුවිලි ඇති කරන්න ඕනේ. ධනාත්මක සිතීම ඇති කරන්න ඕනේ. හොඳ පුරුදු ඇති කරන්න ඕනේ. සමාජයේ යහපත් පුරවැසියන් වශයෙන් ජීවත් වීමට අවශ්‍ය පදනම සකස් කරන්න තියෙන්නේ ළමා කාලයේදී කියන එක අපි හැමෝම දන්නවා. ඒ නිසා දෙමව්පියන්ට, ගුරුවරුන්ට, ඒ වගේම වැඩිහිටියන්ට අපි හැමෝටම වගකීමක් තියෙනවා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දරුවන්ට යහමඟ කියලා දෙන්න. ඔවුන් පුංචි කාලේ ඉඳලා හොඳ පුරුදු වලට පුහුණු කරලා ඔවුන්ට අනාගතය